ශ්‍රීලංකා සුපිරි ප්‍රතිකරු කුමාර් සංගක්කාර පසුගිය දවසක ක්‍රිකට් චාරක සිම්බාබ්වෙ හිටපු ක්‍රීඩක පොමි එම්බංගා එක්ක සජීවී සාකච්ඡාවකට එකතු වුණා. මෙතෙන්දි පොමි අහපු කෙටි ප්‍රශ්න වලට සංග හරි අපූර්ව උත්තර දුන්නා. එතෙන්දි තමන් ක්‍රීඩා කරන කාලේ තමන් වඩාත්ම කැමති කණ්ඩායම් සගය කවුද හුවම සංගක්කාර කිව්වේ මහල තමයි තමන් වඩාත්ම ආස කණ්ඩායම් සගය කියලා. ඊට පස්සේ සංගගෙන් අහනවා වර්තමාන ක්‍රිකට් පිටියේ හොඳම ප්‍රතිකරුවා කවුද කියලා. සංග කියන්නේ මේ වෙද්දි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්න දක්ෂතම ප්‍රතිකරුවා ඉන්දියා සුපිරි ප්‍රතිකරු විරාට් කොහ්ලි කියලා. ප්‍රශ්න වලට කෙලින් උත්තරයක් දුන්නු සංගක්කාර වත්මන් ක්‍රිකට් පිටියේ ඉන්න දක්ෂතම පන්දු යවන්න කවුද කියලා හැවම දුන්නේ මෙහෙම උත්තරයක්. ඒකට මට එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි. මේ වෙද්දි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්න දක්ෂතම දඟ පන්දු යවන්න විදියට මට හිතෙන්නේ නෙතන් ලයන් ඉස්සරහින් ඉන්නවා කියලා. වේග පන්දු යවන්නන් ගත්තොත් වේගවත් පිටිවල ඒ කියන්නේ ඉංග්‍රීසි කන්ඩිෂන් වල වඩාත්ම දක්ෂ ක්‍රීඩකයා තමයි ජේම්ස් ඇන්ඩර්සන්. ඕනෑම තත්ත්වයක් ඇතුළේ වැඩ පෙන්වන්නන් අතර ඉස්සරහම ඉන්නේ මිචෙල් ස්ටක්. ඒ වගේම ජස්ප්‍රීට් බුම්රාත් ගොඩක් දක්ෂ පන්දු යවන්නේ. තමන් මුහුණ දුන්න අමාරුම් පන්දු යවන්න කවුද කියලා හැවම සංග කියන්නේ මම මුහුණ දුන්න අමාරුම් පන්දු යවන්න වශි මක්‍රම් කියලා. ඊට පස්සේ මුහුණ දුන්න අපහසුම දඟ පන්දු යවන්න ෂේන් නෝන් කියන සංග. එංගලන්තේ ග්‍රැහම් සෝන් වගේම ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් මුහුණ දෙන්න අමාරු පන්දු යවන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම පාදක පන්දු යවන්න ස්ටුවර්ඩ් මග්ගිල් දක්ෂ පන්දු යවන්නෙක් කියලා තමයි සංග කියන්නේ. වාසනාවකට මුරලි අපේ රටේ හිටියේ. ඔහුට ප්‍රතිකරුව මොන තරම් අමාරුවෙන්ද මුහුණ දෙන්නේ කියලා මම දැකලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඔහු තමයි මගේ ක්‍රිකට් ජීවිතේ දැකපු දක්ෂතම දඟ පන්දු යවන්න. තමන්ගේ ක්‍රිකට් ජීවිතේ පරමාදර්ශී චරිතය කවුද කියලා හෙව්වම සංග ක්‍රීඩකයන් තුන්දෙනෙකුගේ නම් කියනවා. විවියන් රිචඩ්ස් තමන්ගේ පරමාදර්ශී චරිතයක් කියලා කියන සංග. ඊට පස්සේ ලාරා සෙල්ලම් කරන විදිය බලන්න ගොඩක් ආස කළා කියලා කියන්නේ. මගේ ක්‍රිකට් ජීවිතේ හදාගන්න මම අරවින්ද සෙල්ලම් කරන විදිය ගොඩක් උදව් කරගත්තා. අරවින්ද පන්දුව බලන විදිය, පාද චලනය කරන විදිය, බැට් එක අල්ලන විදිය පවා මම අරවින්ද දිහා බලලා ඉගෙන ගත්තා. ඔය විදිහට තමයි ජාත්‍යන්තර තරඟවල ශ්‍රී ලංකාව බිහි කළ වඩාත් සාර්ථක ප්‍රතිකරුවා අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.